Hi friends, ඔබලොකොම සනිපෙන් ඉන්නවද කියලා හිතනවා. අද මම ආවේ ටිකක් වෙනස්ම වෙනස් වීඩියෝ එකක් එක්ක. අද අපි කරන්නේ මේකප් ටියුටෝරියල් එකක් නෙමෙයි. මූණ පිරිසිදු කරන්න ස්ක්‍රබ් එකක් හදාගන්න කොහොමද කියලා බලන්න. මේක අපි ගෙදරදීම හදාගන්න පුළුවන් ස්ක්‍රබ් එකක්. ඒක නිසා හුඟක්ම ලේසි. ගෙදර තියෙන බඩු වලින් තමයි මේ ස්ක්‍රබ් එක හදාන්නේ. අවශ්‍ය වෙන්නේ ජාති දෙකයි. සීනි මී පැණි. ටිකක් මී පැණික හොඳ මී පැණිකක්ද කියලා බලන්න. බයොලොජිකල් එකක් නම් තව වඩාත් හොඳයි. නැත්නම් ඔයාලගේ ගෙදර තියෙන මී පැණි හිතින් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේක හුඟක් හොඳ ස්ක්‍රබ් එකක්. මූණ හුඟක් සිනිඳු වෙනවා, ඔයාලට තේරෙයි මේක කරලා ඉවර වෙද්දි. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඕකේ, මම දැන් කලින් කිව්වා වගේ අපි මේ ස්ක්‍රබ් එකට පාවිච්චි කරන්නේ ජාති දෙකයි, සීනි මී පැණි. මී පැණි කියන්නේ අපේ මූණට හොඳ මොයිස්චරයිසරයක්. ඒ වගේම මේකෙන් හොඳට බැක්ටීරියා මූණේ තියෙන ජරාවය හොඳට පිරිසිදු වෙනවා. අපි සීනි හුඟක් පාවිච්චි කරන්නේ ස්ක්‍රබ් කරන්න උදව් කරගන්න. ඉස්සෙල්ලාම මම සීනි පොඩ්ඩක් මේ බෝල් එකට දාගන්න. ඔයාලට මූණ ගා ගන්න පුළුවන් තරමට ඇති කියලා හිතන ප්‍රමාණයට සීනි දාගන්න. මේ වගේ මේ මී පැණි වලින් මේක ටිකක් තියාන ගතියට එනකම් මී පැණි ටිකක් දාගන්න. මී පැණි ගණිද්දී බලන්න හොඳ මී පැණි කද්ද කියලා. මොකද හුඟක් වෙලාවට සීනි උණු කරලා දාලා තියෙනවා මී පැණි කියලා. ඒක නිසා බයොලොජිකල් එකක් වෙනවා නම් වඩාත් හොඳයි. කොමනත් ඔයගොල්ලෝ මී පැණි එක ගණිද්දී හොඳ මී පැණි කද්ද කියලා බලන්න. මේකෙන් චුට්ටක් දාගෙන ඉස්සලා මික්ස් කරගමු. මේ වගේ හුඟක්ම උගතියට නෙමෙයි, අපිට ඕන ටිකක් දියාරුවට වගේ මූණේ ගන්න පුළුවන් තරමට වගේ දාගන්න පුළුවන් නම් වඩා හදාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මේක ටිකක් ගලකම් වැඩි නිසා මම මේකට තව මී පැණි ටිකක් එකතු කරගන්නවා. දැන් මේ හදාගත්තු පැක් එක මූණට ආලේප කරලා ඊට පස්සේ අපි මූණට ස්ටීම් එක අල්ල ගන්න ඕන. එතකොට මේක දියවෙද්දී අපිට ස්ක්‍රබ් කරන්න හුඟක් පහසු වෙනවා. අනිත් එක තමයි අපි මූණ ස්ටීම් කරද්දී අපේ මූණේ තියෙන සිදුරු සෙරම ඇරෙනවා. එතකොට අපිට මූණ හුඟක් වඩාත් හොඳට පිරිසිදු කරගන්න පුළුවන්. ඔබල දන්නවනේ ස්ටීම් එක කොහමද මුණට අල්ලන්නේ කියලා. මැෂින් එකක් තියෙනවා නම් ඔබලට මේ මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන්. මැෂින් නැති අයට මේ වගේ වතුර එකක් රත් කරලා ඒක ස්ටීම් එක මුණට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ රෙද්දකින් වහගෙන. ඉතින් අපි අබ හම්බ වෙනු විනාඩි 3කින් 4කින් වගේ. ඕකේ, දැන් ඔයගලන්ට තේරෙනවා මේක දිය වේගෙන එනවා. අපි ස්ටීම් එක අල්ලන ගමන් මේක හොඳට මුණට ස්ක්‍රබ් කරන්න ඕන. මේ වගේ දැන් මුණට ස්ටීම් එක අල්ලද්දී අපේ මූණේ තියෙන සිදුරු සේරම ඇරෙනවා. ඉතින් එතකොට අපිට මුණ පිරිසිදු කරන්න හරිම ලේසි. ඉතින් මේ වගේ හොඳට මුණ ස්ක්‍රබ් කරගන්න. ඕකේ, දැන් ස්ක්‍රබ් කළේ වුණාට පස්සේ ඔයාලට තියෙන මේක හොදගන්න. මම බාත්රූම් එකට ගිහින් මගේ මූණ හොදගෙන එන්නම්. ඕකේ, දැන් මම මූණ හොදගෙන ආවා. ඔයාලන්ට තේරෙයි මේක කෙරුවොතින් මූණ අල්ලද්දි මූණ කොච්චර සිනිඳුද කියලා. ඉතින් මේක සතියකට සැරයක් එක්ක මාස්කර දෙතුන් පාරක් කරුවා නම් ඔයාලගේ මූණ හොඳට පිරිසිදු තියාගන්න පුළුවන්. ස්ක්‍රබ් කළේ වුණාට පස්සේ අපි මූණ මොකද ඊට පස්සේ තියෙන අලුත් හැම ඉතින් අපි ඒක හොඳට තෙතමනේ දෙන්න ඕනේ. ඒකට නැත්තම් ස්ක්‍රබ් කරපේකෙන් තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ ටෝන එකක් පාවිච්චි කරනවා. ටෝන එක කිනුත් වෙන්නේ අපේ හැම තව කුණු වගේ දේවල් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙන් අපිට ආරම්භ කරන්න පුළුවන්. තව එක තමයි අපට මොයිස්චරයිසර් හැටියටත් ටෝනර් එක වැදගත් වෙනවා. දැන් ටෝනර් එක ගාලා ඉවරනට පස්සේ ඔබලන්ට මුණට ක්‍රීම් එක ගන්න පුළුවන්. මම නම් සාමාන්‍යයෙන් ක්‍රීම් එක ගන්න ඉස්සෙල්ලා මේ වගේ සෙරම් එකක් ගන්නවා. මේක ඇවිල්ලා
antioxidant facial serum එකක් Biofina Toscana එකේ මේක ඇවිල්ලා ඉතාලියේ තියෙන brand එකක් මේක ඇවිල්ලා ඔක්කොම natural products වලින් හදන biological cosmetics හදන brand එකක් ඉතින් මම මේ සිරකට හරි මේ serum එකට හරි කැමති මොකද මුනට හුඟක් moisturizer එක හම්බ වෙනවා අනිතේ තමයි මේක ඔගලන්ට cream එක එක එකට mix කරලා ගන්නත් පුළුවන් නැත්නම් මුනට නිකන් උනත් ගන්න පුළුවන් මුනට හුඟක් එලියක් ගෙනත් දෙන කියන්නේ හැම පැහැපත් කරන serum එකක් ඉතින් මේ වගේ මුනට මම ගන්නවා ඇස්වටේ ගන්න නෑ මේක මුනටයි බෙල්ලටයි ගාලා හොඳට මේක මසාජ් කරගන්නවා මුනට හැමට උරා ගන්නකම් දැන් ඊට පස්සේ මම ගන්නේ මුනට ක්‍රීම් එක මම මේ දවස්වල පාවිච්චි කරන මේ නිවියා මේ ක්‍රීම් එක හයිඩ්‍රේටින් ක්‍රීම් එක ඉතින් ඒකෙන් පොඩ්ඩක් ගා ගන්නවා මුනට අමතක කරන්න හොඳ නෑ මුන මොයිස්චරයිස් කරගන්න ස්ක්‍රබ් එක කලින් උනාට පස්සේ ඇසියට ක්‍රීම් එක ගන්නවා ඉතාමත්ම වැදගත් දෙයක් under eye cream එක CN කියන මාකේ මේක ඔයගලන්ට Lidl එකේ හොයා ගන්න පුළුවන් මේ brand එක මේකත් හොඳට හැමට උරා ගන්නකම් ඇස්වල මසාජ් කර ගන්න මුණ වේලෙන ගත්තී තමයි අපේ හැම රැලි වැටෙන්න ගන්නේ ඉතින් හුඟක් වයසට යන ඉස්සෙල්ලා වයස් පෙන්නුම් කරන්න එතකට තමයි ඉතින් හැමතිස්සෙම අපි බලන්න ඕන රෑට නිදා ගන්න යද්දි නයිට් ක්‍රීම් එකක් ගාලා ඇස්සට ක්‍රීම් අනිවාර්යෙන් ගාලා නිදට යන්න අනිත් එක තමයි දවල් කාලෙදිත් අපි මුණට හරියන ක්‍රීම් එකක් ගාලා ඇස්සට ක්‍රීම් ගාලා හොඳට මොයිස්චරයිස් කරගන්න ඕන ඉතින් මේක තමයි මම කරන ස්ක්‍රබ් එක නිතරම වගේ ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේක ගෙදර ට්‍රයි කරලා බලයි කියලා අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න මොකද හරියම හොඳ ස්ක්‍රබ් එකක් ඔයගලගේ මූණ හුඟක් සිනිඳු වෙනවා අනිත් එක තමයි සතියකට සැරයක්වත් ස්ක්‍රබ් කරන්න මූණ මොකද එතකොට තමයි මූණේ තියෙන ජරාව මැරිච්චාම ඒවා සේරම ස්ක්‍රබ් වෙලා මූණට හොඳ එළියක් වැටෙන්නේ අනිත් එක තමයි ස්ක්‍රබ් කළේ වුණාට පස්සේ අමතක කරපුවා මොයිස්චරයිස් කරන්න මම දැන් කෙරුවා වගේ තව දෙයක් කියන්න ඕන ස්ක්‍රබ් කළා ඉවර වෙච්ච ගමන් අවුව යන්න එපා ඒක නිසා හවස් වරුවේදී ස්ක්‍රබ් එකක් කරනවා නම් වඩා හොඳයි මොකද කොහොමුණත් මම හිතනවා ඔයගොල්ලෝ මේක ට්‍රයි කරලා බලයි කියලා ට්‍රයි කරුවොතින් මට කියන්න මොකද්ද ඔයගලන්ට ආපු රිසල්ට් එක කියලා අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් වෙනවා නම් මොකද මේක හුඟක් හොඳ ස්ක්‍රබ් එකක් අපි ගෙදරදී හදාගන්නේ අපි දන්නවා මොනවාද අපි ඒකට දාන්නේ කියලා ඉතින් ඒවලේ හදාගෙන අපිට කරගන්න පුළුවන් දෙයක් අනිත් එක තමයි ගෙදර තියෙන දේවල් වලින් තමයි මේ ස්ක්‍රබ් එක හැදුවේ ප්‍රවේසම් වෙන්න තියෙන එකම දෙයයි උණු වතුරත් එක්ක වැඩ කරද්දී ටිකක් ප්‍රවේසම් වෙන්න ඇඟට එහෙම හලා ගන්න යන්න එපා උණු වතුර එක ඉතින් මම තවත් වීඩියෝ එකක් එක ඔයගලම හම්බ වෙන්න එනකන් ටේක් කෙයාර් ඇන් බයි බයි මගේ channel එක subscribe වෙන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එකට thumbs up දෙන්න thumbs up කරන්න එපා